ළමයි ක්ලාස් එක පටන් ගන්න වෙලාව නම් හරි තාම ඉන්නේ 28යි. අපි තව චුට්ටක් වෙලා බලමු අනිත් අයත් එනකම්. හරිද? තව විනාඩි අපි බලමු තව විනාඩි 5ක් විතර අනිත් අය එනකම් බලමු. එතකම් බලමු අද අලුත්ින් ආපු ළමයි ඉන්නවද? ඉන්නවනම් රේස් හෑන්ඩ් කරන්න බලන්න. විනුති විනුති අද අලුතින් දාවේ? විනුති අලුතින් දාවයි පුතේ. අලුතින් ආපු අය ගොඩක් ඉන්නා නේද? හිරුජ, රජිත් ඔයාලත් අලුතින් දාවේ. හරි. අපි ගිය සතියේ පාඩමක් පටන් ගත්තා. හරිද? පළවෙනි පාඩම අපි ගිය සතියේ පටන් ගත්තා. මම අදත් ඒක මතක් කරන්නම්. අපි තව චුට්ටක් ළමයි එනකම් බලමු. බලලා අලුතින් අපි පටන් ගමු. මං ගිය සතියේ පාඩම චුට්ටක් උඩින් මතක් කරන්න අලුතින් ආපු අයට. අපි බලමු 5:30. 6 වෙනකන් තව විනාඩි දෙකක් බලමු අනිත් යාළුවෝ එනකම්. නේද? අලුතින් ආපු ළමයි ඔයාලට මගහැරිච්ච පාඩම අපේ මේ iLearning වෙබ්සයිට් එකේ තියෙනවා. වෙබ්සයිට් එකට ගිහිල්ලත් ඔයාලට ඒක බලන්න පුළුවන්. හරිද? වෙබ්සයිට් එකට යන විදිහ දන්නේ නැත්තම් ක්ලාස් එකේ අර තියෙන නම්බර් එක දන්නව නේද ඔයගොල්ලෝ? ඒ නම්බර් එක කන්ටැක්ට් කරගෙන වෙබ්සයිට් එකට යන විදිහ, වෙබ්සයිට් එකේ රෙකෝඩින්ග්ස් බලන විදිහ, ඒ දේවල් තියෙනවා ඒව දැනගෙන අපි දාන මේ ඔය PDF ප්‍රසන්ටේෂන් ඒවත් වෙබ්සයිට් එකේ තියෙනවා. රෙකෝඩින්ග්ස් බලන්න පුළුවන් ඔයාලට මගහැරිච්ච පාඩම් වල වෙබ්සයිට් එකට යන්න. හොඳ ගිහිල්ලා බලන්න මොනවද තියෙන්නේ කියලා වෙබ්සයිට් එකේ. පොඩ්ඩක් ළමයි අඩුයි වගේ නේද ළමයි? හරි, අපි පන්තිය එහෙනම් පටන් ගමු. පුතාලා වීඩියෝ ඔන් කරන්න පුළුවන් අය වීඩියෝ එක ඔන් කරගන්න. හරිද? නැත්නම් ටීචර්ට පේන්නේ නැහැ නෝ ඔයාලා පාඩම අහන් ඉන්නවද නැද්ද කියලා. ඔයාලට මාව ඇහෙනවද ළමයි? ළමයි මාව ඇහෙනවද? ඔව් ටීචර්. ඔව් ටීචර්. හොඳට ඇහෙනවා ටීචර්. හරි. ඉන්නවා ටීචර්. හා. ඇහෙනවා ටීචර්. හරි. හොඳ ළමයි ඔක්කොම අහන්න. හොඳට ඇහෙනවා ටීචර්. ඇහෙනවා ටීචර්. අපි එහෙනම් අද පාඩම ලස්සන එකක් අඳිනවකෝ. ටීචර්. ටීචර්. ඔ පුතේ කියන්න. iLearning app එක ගත්ත. පුතේ ඇහෙන්නේ නැහැ මට ආව. ආයි පොඩ්ඩක් කියනවද? කතා කරපු එකිනාට පොඩ්ඩක් රේස් හෑන්ඩ් කරන්න පුළුවන්ද? තරණි තරණි ආද පුතේ කතා කළේ ඉස්සෙල්ලා. ඔව් ටීචර්. ඔව් පුතේ අහන්න. මේ iLearning app එක ගන්න කිව්වා. ඒක රෙකෝඩින් බලන්න දැන් ටීචර් ගෙවල නැහැ කියනවා. පුතා සල්ලි ගෙව්වද? ඔව් ටීචර්.
පුතාට පුළුවන් ද ක්ලාස් එක කරලා මට WhatsApp message එකක් දාන්න? ටීචර් මටත් එහෙම වැටෙන්නේ. ආ හරි. පුතාට පුතාලට පුළුවන් ද ක්ලාස් එක ඉවර වෙලා මට WhatsApp message එකක් දාන්න? එහෙම නැත්තම් අර ක්ලාස් එකේ මේ මම ඒක පුතාලට බලලා කියන්නම් දැන් ක්ලාස් එක ඉවර වෙන්න කලින්. හරිද? ටීචර්. කීප දෙනෙක් ඉන්නවනේ මේ ප්‍රශ්නේ තියන? ටීචර්. හරි මම ඒක බලලා කියන්නම්. हाँ टीचर 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 मर्द प्रश्न तीन हुआ ओ क्या ना पुत्ते टीचर बुद्धा का मैं करना टीचर नहीं मैं आ वो यार गीत सती आवे ना तो नहीं बैरियो ना टीचर अभी तो करना एक ने वो यार लगे पुत्ते वो यार लगे बुद्धा का मैं टीचर के इगेनीम खाटे उत्तक वैद खाटे उत्तर टिका अपने साथ टीचर टे इन्ना හරිද ඉතින් මම තමයි ඔයාලට ඔයාලගේ ටීචර් එනකම් බුද්ධාගම උගන්වන්නේ හරිද මගේ නම තමයි ජාමිනි හොඳේ මගේ නම ජාමිනි මං තමයි ඔයාලට ඔයාලගේ පරණ බුද්ධාගම ටීචර් එනකම් බුද්ධාගම උගන්වන්නේ ටීචර් සිසුන්ලා ටීචර් හා ටීචර් හරි එහෙනම් ඔයාලත් කලින් ටීචර් එකේ හිටියා වගේම මාත් එක්කත් ඉන්න ඕන හොඳේ හොඳ ළමයි වගේ මං කියන ඒවා අහගෙන හරිද පුතේ ගිය සතියේ එන්න බැරි වෙච්ච අය රෙකෝඩින්ග්ස් බලන්න ඔයාලේ ගැටලුව මම දැන් අහලා ඔයාලට ක්ලාස් එක ඉවර වෙන කලින් කියන්න. එහෙනම් පුතේ අපි දැන් පාඩම් පටන් ගමු. ඔයාලට ප්‍රශ්න මොනවා හරි තියෙනවා නම් ටීචර්ට එවන්න. chat box එකේ ටීචර්ට එවන්න. ටීචර් දාලා තියෙන ටීචර්ට ප්‍රශ්නක් තියෙනවා නම් මොකක් හරි chat box එකට දාන්න. අපි පුතේ ගිය සතියේ කරා පළවෙනි පාඩම. හරිද? පුළුවන් හැමෝම වීඩියෝ ඔන් කරගන්න. මොකද එතකොට ටීචර් බලන්න පුළුවන් ඔයාලා වැඩ කරනවද නැත්නම් වෙන වැඩක්ද කියලා. හරිද? ඔන්න අපි පළවෙනි පාඩම ගිය සතියේ කළා. හරිද? පළවෙනි පාඩමෙත් අපි කවුද මේ අඳින්නේ? පුතේ ක්ලාස් එක කරනකොට බාධා කරන්න එපා. පව් සිද්ධ වෙනවා හරිද? ළමයි ඉගෙන ගන්න දෙයක් නේ. එහෙම දෙයකට බාධා කරහම මොකද වෙන්නේ දන්නවද? පව් සිද්ධ වෙනවා. තේරුණා නේද? ටීචර් මේක මකනක හරි හරි පුතේ අපි ගිය සතියේ කළා පළවෙනි පාඩමේ මුල් කොටස අපි සත් සතියේ ඉවර කළා මං හිතනවා ළමයින්ට මතක ඇති කියලා ටීචර් පාඩම ඉවර කරලා ඔයාලට තව PDF එකක් පෙන්නනවා හරිද ඊට පස්සේ ළමයි පාඩම අහන් හිටියද කියලා බලන්න ටීචර් ප්‍රශ්න ටිකකුත් අහනවා ඒ නිසා හැම ළමෙක්ම හොඳට පාඩම අහන් ඉන්න ඕන. තේරුණා නේද? පාඩම කියලා දෙන අතරේ මොනවා හරි ප්‍රශ්නයක් ආවොත් ඔයාලා ඉක්මනට රේස් හෑන්ඩ් කරන්න. හරිද? රේස් හෑන්ඩ් කරාම ටීචර් ඔයාලව අන්මියුට් කරලා ඔයාලගේ ගැටලුව මොකද්ද අහන්න. හොඳේ. හරි. නිම් සර ප්‍රශ්නයක්ද අනේ. හරි. මොකද්ද පුතේ ප්‍රශ්නේ? මඩම් 7 වසරේක දුගන්නන්නේ 6 වසරද? හත වසර පුතේ ඔයාලගේ 6 වසර උගන්නලා ඉවරනේ අපි ඔයාලට ප්‍රශ්න කරනව නමුත් 6 වසරේ මොකද ඔයාලගේ විභාගය තාම තිබ්බේ නැති නිසා මම ඔයාලට ඒක ඉවරුනහම දැන් මේ ක්ලාස් එක ඉවර වෙද්දි මම කියන්නම් ඔයාලගේ ප්‍රශ්න තියෙන්නේ කවද්ද ප්‍රශ්න පේපර් එක මම දෙන්නේ කවද්ද කියන එක මම ඔයාලට දැන් දෙන්නම් මේක කරන ගම රජිත ප්‍රශ්නයක්ද පුතේ රේස් හෑන්ඩ් කරාද නෑ හරි ඊට පස්සේ තව කවුද රේස් හෑන්ඩ් කළේ නීම් සරා ගැටලුවද පුතේ නෑ නේ ඔය ප්‍රශ්නේ මොනේ හරි අපි පාඩම් පටන් ඔන්න අපි සත් සතිය කළා සත් සතියේ පුතේ අපි සත් සතිය කියන්නේ බුදුහාමුදුරෝ බුදු වුණාට පස්සේ ගත කරපු පළවෙනි සති 7 හරිද මේක අපි විස්තර කළා ගිය සතියේ මුළු දවසම අපි කළේ මේක එච්චරට පැහැදිලි කරා ඔයාලට තිබ්බ ගැටලුත් විසඳලා හරිද අලුත් ළමයි ඉන්න නිසා මම පොඩ උඩින් කියන්න පළවෙනි සතියේ බුදුහාමුදුරෝ ජයශ්‍රී මහ බෝධීන් වහන්සේ මුල වැඩ ඉඳලා පටිච්ච සමුප්පාදය අනුලෝමවත්
පටිලෝමවත් මෙනෙහි කරනු ලැබුවා. හරිද? දෙවැනි සතියේදී පුතේ බුදුරජාණන් වහන්සේ ජයශ්‍රී මහබෝධියට ඊසාන දිගින් අනිමිස ලෝචන පූජාව පැවැත්තුවා. තුන්වැනි සතියේදී බෝධි මූලය හා අනිමිස ලෝචන පූජාව සිදු කළ ස්ථානය අතර රුවන් සක්මනේහි යෙදුණා බුදුරජාණන් වහන්සේ. සිව්වන සතියේ පුතේ බුදුරජාණන් වහන්සේ බෝධි මූලයට වයඹ දිගින් රුවන් ගෙයි වැඩ ඉඳලා අභිධර්මය මෙනෙහි කළා. ඊට පස්සේ පුතේ පස්වන සතියේදී අජපල් නුගරුක මුල වැඩ හිටපු බුදුරජාණන් වහන්සේගෙන් කුහුංක ජාතික බමුණෙකු පැමිණිලා ප්‍රශ්න යොමු කරා. ඉතින් උන්වහන්සේ බුදුරජාණන් වහන්සේම බමුණට සැබෑ බමුණෙකුගේ ලක්ෂණ කියා දීම, මාර දිව්‍ය පුත්‍රයාගේ පැමිණීම, මාර දූවරුන්ගේ පැමිණීම, තණ්හා, අරති, රංගා කියන මාර දූවරුන්ගේ පැමිණීම, ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේට ගුරුවරයෙක් නොමැති නිසා ධර්මය ගුරු තනතුරෙහි තබා ගැනීම කියන මේ දේවල් උනේ පස්වන සතියේ. ඊට පස්සේ පුතේ හයවන සතියේදී මිදෙල්ල ගසක් මුල වැඩ සිටි බුදුරජාණන් වහන්සේව සුලංගෙන් සහ මහා වැස්සකින් ආරක්ෂා කරා මුචලින්ද නාග රාජයා විසින්. මුචලින්ද නාග දරණේ ඔගොල්ලෝ එසක් කාලේට එහෙම දකින්නේ. අන්න ඒක සිද්ධ වුණේ හයවෙනි සතියේ. ඊට පස්සේ පුතේ හත්වෙනි සතියේදී කිරිපලු නුගරුක මුල වැඩ සිටි බුදුරජාණන් වහන්සේ සමාප්ති සුවයෙන් ධර්මය මෙනෙහි කළා. ඔන්න ඕක තමයි පුතේ බුදුරජාණන් වහන්සේ බුදු වුණාට පස්සේ ගත කරපු සත්සතියේ උණ දේවල්. හරිද? අපි ඒක ගොඩාක් දුරට විස්තර කරා ගිය සතියේ ඔයාලට තිබ්බ හැම ප්‍රශ්නකටම උත්තර දුන්නා මම. හරිද? ඉතින් අපි එතනින් පස්සේ මේ ටිකක් කළා. බුදුරජාණන් වහන්සේට තපස් සුබල්ලුක කියන වෙළඳ දෙබෑයෝ දෙදෙනා අත්සුණු සාමී පිට පූජා කළා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කේශ ධාතු ලබා දුන්නා උන් දෙපළට. උන් දෙපළ ඊට පස්සේ පුතේ බුදුරජාණන් වහන්සේගේ බුදුන් සහ දහම් සරණ ගිය පළවෙනි උපාසකවරුන් දෙදෙනා නම බවට පත් උනේ තපස්සු බල්ලුක කියන වෙළඳ දෙබෑයෝ දෙන්න කියලා අපි ගිය සතියේ විස්තර කළා. හරිද? ඊට පස්සේ පුතේ ඉක්බිඳි බුදුරජාණන් වහන්සේ වෙත පැමිණි. අපි දැන් පාඩම් කරගෙන යමු. හරිද? ඔන්න මම එදා කරපු ටික ඔයාලට විස්තර කළා. මම ඔයාලට දෙයක් පෙන්වන්නම්. මෙන්න මේක. තපස්සු බල්ලුක වෙළඳ දෙබෑය දෙන්නට බුදුරජාණන් වහන්සේ කේශ ධාතු පූජ කළා නේද? ඊට පස්සේ ඒක මම එක්ක අන්තිමටම පෙන්වන්නම්කෝ. ඔන්න අද පාඩම එහෙනම් අපි පටන් ගන්නවා. දැන් මෙච්චර වෙලා කරේ ගිය සතියේ දේවල් පුතාලට මතක් කරපු එක. අලුතින් ආපු ළමයිනුත් ඉන්නානේ. ඒකයි මම මතක් කරේ. ඔන්න එහෙනම් දැන් අපි ඉතුරු ටික කරගෙන යමු. ඉක්පිති බුදුරජාණන් වහන්සේ වෙත පැමිණි සහම්පති මහා බ්‍රහ්මයා ලෝකයාට ධර්මය දේශනා කරන ලෙස ආරාධනා කළේය. සහම්පති කියන මහා බ්‍රහ්මයා. හරිද? මේ මහා බ්‍රහ්මයා කියන්නේ ඒ බුද්ධ කාලීන භාරතීය සමාජයේ හිටපු එක් කුලයක්, බ්‍රහ්ම කුලය. හරිද? සහම්පති කියන මහා බ්‍රහ්මයා ලෝකයට ධර්මය දේශනා කරන්න කියලා බුදුරජාණන් වහන්සේට ආරාධනා කරනවා. එතකොට ඔයාලා මතක තියාගන්න ඕන පුතේ, බුදුරජාණන් වහන්සේට ලෝකයට ධර්මය දේශනා කරන්න ආරාධනා කළේ සහම්පති මහා බ්‍රහ්මයා. හරි, පොතේ එහෙනම් ලියාගන්න මේක. හරි, බුදුරජාණන් වහන්සේට ළමයි පොතේ ලියාගන්න මේක. බුදුරජාණන් වහන්සේ හට ලෝකයාට ධර්මය දේශනා කරන ලෙස, ලෝකයාට ධර්මය දේශනා
බුදුරජාණන් වහන්සේ හට ලෝකයාට ධර්මය දේශනා කරන ලෙස ආරාධනා කළේ සහම්පති මේ තියෙන ටීච මේ හයිලයිට් කරලා තියෙන්න සහම්පති මහා බ්‍රහ්මයා මෙන්න මෙතන තියෙනවා පුතේ සහම්පති මහා බ්‍රහ්මයා විසිනි උන් ටීචර් එක ආයි පාරක් කියනවා බුදුරජාණන් වහන්සේ හට ලෝකයාට ධර්මය දේශනා කරන ලෙස ආරාධනා කළේ සහම්පති මහා බ්‍රහ්මයා විසිනි විනුති ප්‍රශ්නයක් පුතේ ටීචර් මට කියස තියන්න බැරි වුණා මොන හරි නෝට් එකක් දුන්නද කියස තිය ලියා ගන්න පුතේ PDF එක දානවා group එකට හරිද මම විශේෂ නෝට් එකක් දුන්නේ නැහැ අර මම ඔයාලට කිව්වේ පුතේ ගිය සතියේ ටීචර් කියලා දෙයිලා මෙහෙම මේ highlight කරන දේවල් ටීචර් වැදගත් කරුණු කියලා දේවල් ඒවා ඔයාලා පාඩම ඉවර වෙලා මේ පාඩම මුලේ ඉඳන් අගට කියවන ගමන් වැදගත් කරුණු පොතේ ලියන්න කියලා හරිද ටීචර් පුංචි පුංචි දේවල් කියෙව්වා PDF එක group එකට දානවා පුතා ඒක බලන්න හරිද අපි කලේ ගිය සතියේ සත් සතියනේ එක බලා ගන්න. හරි. ඒ අනුව පළමු ධර්ම දේශනය කළ යුත්තේ කවරෙකුටදයි කියා විමසා බැලීමේදී ආලාර කාලාමහා උද්දකරාම පුත්ත සිහි වුණි. ආලාර කාලාම උද්දකරාම පුත්ත කියන්නේ කවුද කියලා දන්නේ අත උස්සන්න. රේස් හෑන්ඩ් කරන්න බලන්න. දන්න අය. ගොඩක් ඉන්නවා. කවීෂා දෙව්මි පුතේ කියන්න බලන්න බුදුරජාණන් වහන්සේගේ ගුරුවරු අන්න හරි බුදුරජාණන් වහන්සේගේ සිදුහත් කුමාර අවදියේ බුදුරජාණන් වහන්සේ බුදු වෙන්න ඒ මාර්ගය හොයන් යන කාලේ සිදුහත් කුමාර සිදුහත් ඒ අවදියේදී බුදුරජාණන් වහන්සේගේ සිදුහත් අවදියේ ගුරුවරු තමා ආලාර කාලාම සහ උද්දකරාම පුත්ත කියන්නේ හරිද නමුත් ඒ වෙන විට ඔවුන් මිය ගොස් තිබුණි ඒ නිසා තමන් වහන්සේ දුෂ්කර ක්‍රියා කරන කාලයේ දුෂ්කර ක්‍රියාව මතකයි නේද පුතේ ශරීරයට අධික ලෙස දුක් බීම නොකා නොබී කිසි දෙයක් වළඳන් නැතුව කොහෙටවත් යන්න නැතුව එක තැනක ඉඳන් තමන්ගේ ඇස් යට ගිලිලා බඩ පිටට ඇලිලා ඇටකටු එළියට ඇටකටු සමට ඇලිලා ඒ තරම් වෙනකම්ම දුෂ්කර ක්‍රියා කර අපේ බුදුරජාණන් වහන්සේ කාලෙදී අනේ දුෂ්කර ක්‍රියා කරද්දී බුදුරජාණන් වහන්සේට උපස්ථාන කළේ පස්වග තවුසන් දුෂ්කර ක්‍රියා කරන කාලේ උපස්ථාන කළේ පස්වග තවුසන් හරිද ඉතින් මේ පස්වග තවුසන්ට බුදුරජාණන් වහන්සේ පළමු ධර්ම දේශනය සිදු කරන්න තීරණය කළා දහම් දෙසීමට සිතා බරණස ඉසිපතනය කරා වැඩම කිරීමට පිටත් වූහ. ඔන්න පුතේ බුදුහාමුදුරෝ බරණස ඉසිපතනයට වැඩම කරනවා බුදුරජාණන් වහන්සේගේ පළමු ධර්ම දේශනාව සිද්ධ කරන්න. මේ වඩින අතරමඟදී උපක ආජීවකයා නම් හමු විය. ආජීවකය කියන පුතේ ඒ කාලේ අර ගමින් ගමට යනවා මේ අර හාමුදුරුවරු වගේම තවත් ඒ කාලේ හිටපු කොට්ටාසයකට තමයි ආජීවකය කියන්නේ. හරිද ඔහු බුදුරජාණන් වහන්සේගෙන් ඔබේ ශාස්ත්‍රවරයා කවරෙක්ද ශාස්ත්‍රවරය කියන්නේ කවුද පුතේ ශාස්ත්‍රවරය කියන්නේ තම ගුරුවරයෙක් වගේ කෙනෙක් අන්න උපක ආජීවකයා හමු වෙලා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ඔබේ ශාස්ත්‍රවරයා කවරෙක්ද කියලා ඔබ රුචි කරන ධර්මය කුමක්ද
ඊට පස්සේ පුතේ ඉතින් බුදුහාමුදුරන්ගේ මේ උපකාජීවික හන ඔයාගේ ශාස්ත්‍රවරයා කවුද? ඔයා අදහන ධර්මය මොකද්ද කියලා. ඉතින් පුතේ බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේ උත්තර දෙනවා සියලු දුක් ඉක්මවා ගිය සියල්ල අවබෝධ කළ සියල්ලේ නොඇලුණු නිවන් පසක් කළ මම මගේ ආචාර්යවරයා ලෙස කවරෙකුනම් දක්වන්නද? බුදුහාමුදුරෝ තනිවම ධර්මය අවබෝධ කරගෙන හැම දුකක්ම ඉක්මවා ගිහිල්ලා හැමදේම අවබෝධ කරගෙන තියෙන්නේ. බුදුහාමුදුරෝ අහනවා ඉතින් මම මගේ ගුරුවරයා විදිහට කාව නම් කරන්නද? මට ගුරුවරයෙකු නැත. සමානයෙකුද නැත. මම රහත් වෙමි. නිරුත්තර වූ ශාස්ත්‍රවරයා වෙමි. මෙන්න එක මම ඔයාලට හයිලයිට් කරලා පෙන්නන්නම්. ඔන්න තියෙනවා. හරිද? සම්මා සම්බුදු වෙමි. දම්සක් පැවැත්වීමට කසීරට බරණැස් නුවරට යමි කියලා උපකාජීවකට බුදුහාමුදුරෝ දේශනා කරා. මොකද්ද කියන්නේ පුතේ? මට ගුරුවරයෙකුත් නැහැ. මට සමාන කරන්න පුළුවන් කවුරුත් ඇත්තෙත් නැහැ. මම රහත් වූ අයෙක්. නිරුත්තර වූ ශාස්ත්‍රවරයාද මමයි. නිරුත්තර කියන්නේ මොකද්ද පුතේ? උත්තරීතර. හරිද? මම සම්මා සම්බුදු වෙමි. මා මේ යන්නේ දම්සක් රජිත අතේසුවද පොඩේ රජිත ප්‍රශ්නයක්ද පුතේ? නෑ. හරි පුතේ, නුවන් ප්‍රශ්නයක්ද? රේස් හෑන්ඩ් කරාද? ඔව් ටීචර්, මම කට්ටුනම් මොන හරි ලියන්න දුන්නද ටීචර්? මොකද පුතේ? මම දැන් කට්ටුනා ලියන්න මොන හරි දුන්නද ටීචර්? ඔයා කලින් එක ලිව්වද? ඔව් ඔව්. මහා ප්‍රඥාගේක? ඔව්, ආයෙ ලියන්න දුන්නා ටීචර්. ආ නෑ, තාම දුන්නේ නෑ, තාම කියලා දෙනවා. මම දෙන්නම් දැන්. හරි. හා ටීචර්. හරි. දම්සක් පැවැත්වීමට කසීරට බරණැස් නුවරට යමි කියලා බුදුහාමුදුරුව උපකාජීවකයාට කියනවා. හරිද පුතේ? ඉතින් මොකක්ද උනේ? දැන් බුදුහාමුදුරුව බලනවා මම කාටද ධර්මය මුලින්ම දේශනා කරන්නේ. ආලාර කාලාමත් නැහැ, උද්දකරාම පුත්තත් නැහැ. එහෙනම් මම ධර්මයේ දේශනා කරනවා මම දුෂ්කර ක්‍රියා කරපු කාලේ මට උපස්ථාන කරපු පස්වග තවුසන්ට. අන්න බලන්න පුතේ, බුදුරජාණන් වහන්සේගේ කළගුණ සැලකීම. තමන් වහන්සේට උදව් උපකාර කර උන්වහන්සේට දායක වුණා. ඒ උවතැන් කරපු ඒ පස්වග තවුසන්ට දහම් දෙසන්නට බුදුහාමුදුරෝ බරණැස ඉසිපතනයට ගමන් කරනවා. පේශලා ප්‍රශ්න වල පුතේ කිය. මැඩම් ඔය පාට කරලා තියෙන ඒවා ලියා ගන්න ඕනද? ටීචර් කියන්නම්. මේ ටික ලියා ගන්න ඕන. ඔයාලට මං කියවන්නම්. එතකොට ලියා ගන්න. හැමෝටම ලියන්න පුළුවන්නේ. හරි. ඔන්න දැන් බුදුහාමුදුරුව පස්වග තවුසන්ට ධර්මයේ දේශනා කරන්නට ඔන්න කසීරට බරණැස් නුවරට වැඩම කරනවා. හරි. දැන් ලියන තරුවක් දාලා බුදුරජුන් බුදුරජුන් දුෂ්කර ක්‍රියා කරන සමයේ උන්වහන්සේට උපස්ථාන කළ පස්වග තවුසන්ට උන්වහන්සේට උපස්ථාන කළ පස්වග තවුසන්ට
ධර්මය දේශනා කිරීමට ධර්මය දේශනා කිරීමට කසීරට කසීරට බරණැස් නුවරට වැඩම කරන ලදී. ශෙහානි ගැටලුවත් මැඩම් මට මේ මගේ සිග්නල් ප්‍රශ්නයක් හින්දා මුල ඉඳලා ලියාගන්න බැරි වුණා. පළවෙනි එකයි දෙවෙනි එකයි කියනවාද මැඩම්? පුතේ පළවෙනි එකේ අමං කියන්න පුතේ. පුතේ පළවෙනි එකේ අපි කිව්වේ මෙන්න මේක. බුදුරජාණන් වහන්සේ වෙත පැමිණි සහම්පති මහබ්‍රහ්මයා ලෝකයාට ධර්මය දේශනා කරන ලෙස ආරාධනා කළේය කියන මෙන්න මේ වාක්‍ය. පුතා ළඟ PDF එක තියනවා නේද? ඒක බලලා ලියා ගන්න. හරිද? පේශලා මොකද පුතේ ප්‍රශ්නේ? මැඩම් පොඩ්ඩක් කියපිට යන මම ලියා තමයි. මොකද පුතේ? මැඩම් පොඩ්ඩක් මේ හැමීටි කියන මම ලියා ගන්න. හරි පැටියෝ. ඊට පස්සේ පුතේ දෙවනියට කිව්ව එක තමයි බුදුහාම් බුදුරජාණන් වහන්සේ දුෂ්කර ක්‍රියා කරන කාලයේ උපස්ථාන කරපු පස්වග තවුසන්ට ප්‍රථම ධර්ම දේශනාව සිදු කරන්න කසීරට බරණස් නුවරට වඩිනවා කියන එක තමයි දෙවනියට අපි කිව්වේ. අම්මට දැන් එක පුතෙක් කවුද බලමු. ලියන්න නැතිනේ හැමෝම. එක පුතෙක් මං කිව්ව දෙකම කියවන්න බලන්න. නෙතුල නෙතුල ලිව්වද? නිලුක්ෂි පුතේ ලිව්වද දෙකම? ඕ මනේ. ආ අනිත් යාළුවන්ට ඇහෙන කියවන්න බලන්න දෙකම. බුදුරජාණන් වහන්සේ හට ඔව් ලෝකයාට ධර්මය දේශනා කරන ලෙස ආරාධනා කළේ. ඉක්මනට කියන්න පුතේ කමක් නැහැ. සහන්පති මහා බ්‍රහ්මයා විසිනි. ආ හරි හොඳයි. ඊළඟ එකක් කියන්න බලන්න. බුදුරජාණන් වහන්සේ දුෂ්කර ක්‍රියා කරන සමයේ උන්වහන්සේ උපස්ථාන කළ පස්වග තවුසන් වහන්සේට උපස්ථාන කළ පස්වග තවුසන්ට ධර්මය දේශනා කිරීමට ඔව් කයි බරණැස් නුවරට වැඩම කරන ලදී. හරි අන්න ඒ දෙක තමයි අපි ලිව්වේ. අන්න ඒ වගේ හැමෝම අවධානයෙන් ටීච කියන ඒවා හංගින්න ඕන. හරි අපි ඊළඟ ටිකට යමු. බුදුරජාණන් වහන්සේ පිළිතුරු දුන්හ. ඉන්පසු උපකතෙමේ ඔබ අනන්ත ජිනද බුදුරජුන්ගෙන් විමසීය. මොකද්ද පුතේ අනන්ත ජින කියන්නේ? අනන්ත ජින කියන්නේ සියලු කෙලෙස් පරදවා නිවන් පසක් කරපු හේන් බුදුරජාණන් වහන්සේව අපි අනන්ත ජින කියලා හඳුන්වනවා. ඉතින් පුතේ අපි බුදුරජාණන් වහන්සේට අනන්ත ජින කියලා කියන්නේ බුදුහාමුදුරුවෝ හැම කෙලෙසක් කෙලස් කියන්නේ මොනවද පුතේ? අපි කරන පව්, අපේ තියෙන නරක සිතුවිලි, අන්න ඒ දේවල් වලට තමයි අපි කියන්නේ කෙලස් කියලා. මේ හැම කෙලස් හැම දෙයක්ම පරදවලා බුදුහාමුදුරු උතුම් වූ නිර්වාණය පසක් කරපු හින්දා බුදුරජාණන් වහන්සේට අනන්ත ජින කියලා අපි කියනවා. මොකද්ද පුතේ? බුදුරජාණන් වහන්සේට අනන්ත ජින කියලා පවසන්නේ උන්වහන්සේ සියලු කෙලෙස් පරදවලා උන්වහන්සේ උතුම් වූ නිර්වාණයට පත් වූ හේයින් අනන්ත ජින කියලා කියනවා. හරි ලියාගන්න පුතේ. බුදුරජුන් බුදුරජුන්
සියලු කෙලෙස් පරදා. බුදුරජුන් සියලු කෙලෙස් පරදා නිර්වාණය පසක් කළ බැවින් නිර්වාණය පසක් කළ බැවින් අනන්ත ජින නම්බන සේක අනන්ත ජින නම්වන සේක බුදුරජුන් සියලු කෙලෙස් පරදා බුදුරජුන් සියලු කෙලෙස් පරදා නිවන් පසක් කළ හේයින් අනන්ත ජින නම්වන සේක හරි ඊට පස්සේ සියලු කෙලෙස් පරදවා නිවන් පසක් කළ තමා ජිනයයි හැඳින්විය හැකි බවට බුදු රජුන් උපකට පිළිතුරු දුන්හ. උපක එය එසේත් විය හැකියයි හිසසලා පිටත් විය. බරණස ඉසිපතනයට වැඩම කළ බුදුරජාණන් වහන්සේ කොණ්ඩඤ්ජ, වප්ප, බද්දිය, මහානාම අස්සජි යන පස්වග තවුසන්ට. කවුද පුතේ පස්වග තවුසන්? කොණ්ඩඤ්ජ, වප්ප, බද්දිය, මහානාම අස්සජි. හැමෝම මේ ගමන් මේක හිතට අරන් පාඩම් කරගන්න. එතකොට ආයි දවසක ඔයාලට මතක තියෙනවා හොඳට. පස්වග තවුසන්ගේ නම් තමයි කොණ්ඩඤ්ජ, වප්ප, බද්දිය, මහානාම අස්සජි. මං කාගෙන් හරි අහන අනුහස්. අනුහස් කියන්න බලන්න. පස්වග තවුසන් නම් කරන්න බලන්න. කොණ්ඩඤ්ඤ, වප්ප, බද්දිය, මහානාම, අස්සජි. අන්න හරි. බොහොම හොඳයි. හැමෝම ඒ වගේ අහන් ඉන්න. හරිද? හිරු හිරු ප්‍රශ්න අද දුව. නෑ වැඩේ මම කියන්නද? කියන් බලන්න. කොණ්ඩඤ්ඤ, වප්ප, බද්දිය, මහානාම, අස්සජි. හරිම හොඳයි. හරි. දැන් හැමෝම පස්වග තවුසන් කියලා ලියලා යටින් ලියන්නේ පස්වග තවුසන්ගේ නම් පහ. ඉක්මනට ලියන්න. විනාඩි දෙකක් දෙන්න. විනාඩි තුනක් දෙන්න ටීචර්. පස්වග තවුසන් කියලා ලියලා යටින් ලියන්න 1 2 3 4 5 කියලා දාලා පස්වග තවුසන්ගේ නම් ටික.
අනුත්තර පුතේ ප්‍රශ්නයක්ද? නෑනේ. නෙත්නි රේස් හෑන්ඩ් කරාද? නෑනේ. ප්‍රශ්නයක්ද පුතේ? හරි. නිම්සාර රේස් හෑන්ඩ් කළාද? ප්‍රශ්නයක්ද? මොකද්ද පුතේ ප්‍රශ්නේ? सूत्रय देशना करे पुते पुते जूनी ऐसल जूली मासे हेमोम लिया दमसक पवतुम सूत्रे देशना कर दमसक पवतुम सूत्रे कियला लियला लियान को दमसक पवतुम सूत्रे कियला हरिद ईट पासे इसरहिं चूटी रख गहन දම්සක් පැවතුම් සූත්‍රය කියලා ලියලා ඉදිරියෙන් පුංචි ඉරක් ගහන්න ඊට පස්සේ ලියන්න ඇසල පුර පසලොස්වක පොහෝ දිනක ටීචර් මේ හයිලයිට් කරලා තියෙන්නේ අන්නේ කොටස ලියන්න ऐसल पूरा पासल उस वक्त पोहो दिनक साहिरू प्रश्न अदर इस हैंड कर लेती है ना साहिरू पुते प्रश्न अदर ओ डीजे ओ क्या ना पुते බුදුරජුන් පළමු ධර්ම දේශනාව සිදු කරනු ලැබුවේ दुष्करक्रिया करण काले उपस्थान कर पस्वग तौसंट मेन मे कोटस पुते मे कहा पाटिंग हाईलाइट कर लेती ना पेना ने द साहिरो पेना द नैंडी कहा पाटिंग आ पेना द पेना ने अन्न मेन मे कोटस धमा पुते ले हुए हरी ने द हरी अनित लमा यार ठीक ली हुआ ने द बहुमो होंदा නිම්සාර පොතක් පෙන්නනවා හරිම හොඳයි. මේ ලියලා තියෙන ලස්සන. නිම්සාර පෙන්නනවා, රජිත පෙන්නනවා, විනුති පෙන්නනවා. දෙනෙත් පුතේ ප්‍රශ්නයක්ද? මැඩම් දම්සක් පැවතුම් සූත්‍ර කියපද්ද? පුතේ ද මං කියලා දෙන්නම්ද? හරිද? ද මං ඉස්සරහට දැන් කියලා දෙනවා ඒක හුමින් ඉන්න. सूत्रे देशना करे हरि पुते मुखद में दमसापैवतुम सूत्र देशना वकियाने पुते बुधुहा मुद्रो බුදු වුණාට පස්සේ දේශනා කරපු පළවෙනි ධර්ම දේශනාව තමයි දම්සක් පැවතුම් සූත්‍ර දේශනාව කරේ. හරිද? දැන් ඔයාලා දන්නවා ඒක දේශනා කරේ කාටද? කවුද දම්සක් පැවතුම් සූත්‍රය දේශනා කරේ? කාටද දේශනා කරේ? මොහෙදිද දේශනා කරේ? කවද්ද දේශනා කරේ කියන දේවල් ඕගොල්ලෝ දන්නවා. හරිද? දම්සක් පැවතුම් සූත්‍රයේ අන්තර්ගතය කතා කරොත් පුතේ मट विना देना
ළමයි මාව පේනව නේද? ඔව් කියන්න පේනවනะ ඇහෙනව නේද ටීචර්? ආ හරි. හරි හරි. හරි පුතේ. දම්සක් පැවතුම් සූත්‍රයේ මගින් බුදුහාමුදුරුවෝ එදා දේශනා කරේ පුතේ අත්ත කිලමතාණුയോഗය, කාමසුක්කල්ලිකාණුയോഗය, මැදුම් පිළිවෙත, මෙන්න මේ මධ්‍යම ප්‍රතිපතාව අන්න ඒ දේවල් තමා පුතේ මේ දම්සක් පැවතුම් සූත්‍රයේ අන්තර්ගත වුණේ. ඔයාලට ගොඩාක් ගැඹුරින් ඕන නැහැ මොකද ඔයගොල්ලෝ තාම හතවසරේ චූටි ළමයි හින්දා. හරිද? ඔයාලා සාමාන්‍යයෙන් මතක තියාගන්න බුදුරජාණන් වහන්සේ පළමු වරට දේශනා කරපු සූත්‍රය දම්සක් පැවතුම් සූත්‍රය. ඒ සූත්‍ර දේශනාව සිදු කරේ පස්වග තවුසන්ට ඇසල පුර පසළොස්වක පොහෝ දිනක බරණැස් නුවරදී. හරිද? ඉතින් මේ දම්සක් පැවතුම් සූත්‍රයේ අන්තර්ගත වුණේ මධ්‍යම ප්‍රතිපදාව අත්ත කිලමතාණු යෝගේදි සිද්ධ වෙන දේ කාමසුකල්ලිකාණු යෝගේදි සිද්ධ වෙන දේ අන්න ඒ දේවල්. දෙන ත්‍රේසන් කරාද ප්‍රශ්නද පුතේ? නෑ මැඩම්. ආ හරි. ඊට පස්සේ ඔන්න ඒක තමයි දම්සක් පැවතුම් සූත්‍රයේ අඩංගු වුණේ. පසු එම දේශනාව අසා පළමුව කොණ්ඩඤ්ඤ තාපසතුමාද පසුව අනෙක් සිව් දෙනාද සෝවාන් වූ අතර. පුතේ සෝවාන් වෙනවා කියන්නේ මොකද්ද? පුතේ රහත් වෙන්න නම් අවදි හතරක්. එක්වරම රහත් වෙන්නත් පුළුවන්. අවදි වශයෙන් නිවන කරා යන්නත් පුළුවන්. සෝවාන්, සකුර්දාගාමි, අනාගාමි, අරහත් කියලා අපේ ඒ නිර්වාණය කරා යන කොටස් හතරක් තියෙනවා. ඉතින් මේකේ පළවෙනිම කොටස පළවෙනිම අවදිය තමයි අපි සෝවාන් අවදිය කියලා හඳුන්වන්නේ. හරිද? ඉතින් පුතේ ඒ දම්සක් පැවතුම් සූත්‍ර දේශනාව අහපු කොණ්ඩඤ්ඤ තාපසතුමාත් ඉතුරු හතර දෙනාමත් සෝවාන් වුණා. අනතුරුව පුතේ බුදුරජාණන් වහන්සේ වුණ ඒහි බික්කු භාවයෙන් පැවිදි කළ සේක. මොකද්ද මේ ඒහි බික්කු කියන්නේ? පුතේ ඒහි බික්කු කියන්නේ මේ ඒහි බික්කු පැවිද්ද කියන එක කරන්න පුළුවන් පුතේ බුදුරජාණන් වහන්සේට විතරයි. ඒ කියන්නේ පුතේ එතකොට දැන් අපේ රටේ එහෙනම් ඒහි බික්කු භාවයෙන් පැවිදි කරගන්න පුළුවන්ද? බැහැ. මොකද ඒහි බික්කු භාවයෙන් පැවිදි කරන්න පුළුවන් බුදුරජාණන් වහන්සේට විතරයි. හරිද? බුදුරජාණන් වහන්සේ විසින් යම් පුද්ගලයෙක්ට එන්න පැමිණෙන්න මහණ මෙහි පැමිණෙන්න පැමිණ ධර්මය දකින්න ධර්මයේ හැසිරෙන්න කියලා ආරාධනා කරලා පැවිදි උපසම්පදාව ලබා දෙන එකට අපි කියනවා ඒහි බික්කු භාවය කියලා. ටීචර් කියලා දෙන මේ දේවල් ඔයාලා පාඩම් කරන්න ඕනේ නැහැ. ඒ මේකේ තේරුම මොකද කියනවනේ ඒක ඔයාලගේ අච්චු පුතේ එහෙම නැහැනේ. ඒ නිසා පුතේ ඒ වගේ දේවල් ඔයාලගේ විභාගෙට එන්නේ නැති වෙන්න පුළුවන්. හරිද? ඊට පස්සේ අන්න ඒකට තමයි අපි ඒහි බික්කු භාවය කියලා කියන්නේ. පසුව දේශනා කර අනන්ත ලක්කන සූත්‍රයෙන්. මොන සූත්‍රයද පුතේ? අනන්ත ලක්කන සූත්‍ර දේශනාව අසා උන්වහන්සේලා රහත් වූහ. ඔන්න මම පුතාලට කිව්වා රහත් වෙන්න හතරක් තියෙනවාවදී. මුලින්ම මේ පසගතවස සෝවාන් වුණා. පසුව රහත් උනේ අනන්ත ලක්කන සූත්‍ර දේශනාවෙන්. පුතේ මේ අනන්ත ලක්කන සූත්‍ර දේශනාවේ අඩංගු වුණේ චතුරාර්ය සත්‍ය. චතුරාර්ය සත්‍ය දන්නවද ඔයාලා? අත උස්සන්න බලන්න චතුරාර්ය සත්‍ය දන්න කෙනෙක්. ආ කවීෂ. කවීෂ දිනුක. පුතා කියන්න බලන්න චතුරාර්ය සත්‍ය දන්නත්ද? අත ඉස්සෙයි එහෙනම්. සසඳර. ආ පුතා කියන්න බලන්න. කවුරුත් දන්නේ නැද්ද? පුතාලට දහම් පාසලේ උගන්වලා නැද්ද චතුරාර්ය සත්‍ය? නැඩිජ. ආ මොනාද පුතේ? දුක, දුකට හේතුව, දුක නැති කිරීම මතකද? ආ නිම්සර කියන්න බලන්න. නිම්සර මතක නම් කියන්න බලන්න. අපේ ගෑන් ළමයින්ට මතක නැද්ද? අනුත්තර මතකද පුතේ? නැද්ද? කමන්න.
මතක නැණී ළමයි කාටවත් දුක දුකට හේතුව දුක නැති කිරීම දුක නැති කිරීමේ මාර්ගය නේද දහම් පාසලේ මේවා උගන්වනවා හැබැයි ඉතින් ළමයින්ට දහම් පාසල් තිබෙත් නැහැ නේද ඒක නිසාත් වෙන්නේ හරි ඉන්නේ ටික තමයි අනන්ත ලක්ෂණ සූත්‍ර දේශනාවේ තිබ්බේ මෙන්න මේ චතුරාර්ය සත්‍ය හරි දැන් හැමෝම ලියා ගන්න මේක मैडम मामा के पासवागत आउसान पासवागत आउसान රහත් භාවයට පත් වූයේ පස්වගත අවසන් රහත් භාවයට පත් වූයේ පස්වගත අවසන් රහත් භාවයට පත් වූයේ අනන්ත ලක්ෂණ මේ ටීචර් හයිලයිට් කරලා තියන්නේ අනන්ත ලක්ෂණ අනන්ත ලක්ෂණ सूत्र देशनाव अनंत लक्षण सूत्र देशनाव एसी मेनी පස්වගත අවසන් රහත් භාවයට පත් උනේ අනන්ත ලක්ෂණ සූත්‍ර දේශනාව ඇසීමෙනි හරි අපි ඉස්සරහට යමු මෙතෙන්ට වෙනකම් කරපු ටිකේ ප්‍රශ්න තියනවා නම් කියන්න ළමයි. ආ අන්මියුට් කරලා කියන්න. ටීචර්. ඕ. ටීචර් මේ දැන් ටීචර් ගන්න ගියෝ ඩියුට් එකේ මේ හයිලයිට් කරගන්න දෝ ටීචර් කිනේවා. පුතාලා ටීචර් ප්‍රින්ට් ඕ කියන්න පුතේ ප්‍රින්ට් පොඩ්ඩක් මං එකක් කියලා ඉවර වෙනකන් පුතාලා ප්‍රින්ට් අවුට් එක ගත්තා නම් හයිලයිට් කරගන්න හරිද මොකද ඒවා වැදගත් කරුණු ඊට අමතරව පාඩම ටීචර් කියලා දීලා ඉවර වුණාම කියන්නේ ක්ලාස් එක ඉවර වුණාම ඔයාලට අමතක වෙන්න කලින් එකපාරක් පාඩම කියන ගමන් විශේෂ කරුණු පොතක ලියා ගන්න හරිද එහෙම කරාම ඔයාලට හොඳට මතක හිටිනවා එතකොට විභාග ලඟලා ඔයාලට හැමදේම මතකයි පාඩමේ පාඩම අමතක වෙන්නේ නැහැ හරි තව ප්‍රශ්න තියෙනවා රේස් හෑන්ඩ් කරන්න එතකොට මම යාලව අන්මියුට් කරන්නම් කාටද තව ප්‍රශ්න තියෙන්නේ net sarani පුතේ ප්‍රශ්නයක්ද net sarani ඔව් ටීචර්
हाईलाइट कर पिटूटी का आप आई पास टकी लाई पेन नन्नो को टीचर आ होमी मेवा तमा टीचर हाईलाइट कर ला दिए ने नामुद ඔයාලා ආපහු පාඩම කියවන ගමන් හැම වැදගත් දෙයක්ම නෝට් ඩවුන් කරගන්න. ඒ කියන්නේ ටීචර් දැන් දෙනවනේ ඔයාලට නෝට් එකක්. ඊට අමතරව ක්ලාස් එක ඉවර වෙලා ඔයාලට ටීචර් කියලා දීපුව අමතක වෙන්න කලින් නැවතත් ඔයාලා පොත කියවන්න ඕන. හරිද? පොත කියවලා වැදගත් කරුණු ලියා ගන්න ඕන. තේරුණා නේද? හරි. प्रश्न मुनाहरी प्रश्न मुनाहरी तेरुन्नति मैडम कौर हर की तेरुन्नति हरिमा प्रश्न टीचर म्यूट करीचर चट के दिन टीचर चट के ओपन करा चट दीचर प्रश्न पेना हरिद ओ कुे हिट दम पास तीयनवा हरिद दहां पास तीयनवा हिट हर एना इसर हटे अणुहास प्रश्न अद कुते प्रश्न अद दहां पास पुते वाला के ग्रुप पे इन्ना ने दो वाला ओ हमों में ग्रुप पे इन्ना ने द लिंक के क तीन वेला व हम दे में दाला तीन हम हाँ ठीक है हाथ श्रेणी धाम पास लेती है ने जानवारी आठ वेनी द आठ हम आठ मीटिंग ने के लिंक के का ही मीटिंग आईडी एक हम दे में दाला तीन हम ग्रुप पे के हरी द मंगे को ना හරි ඊළඟට බරණැස් සිටුතුමා මහා ධනවතෙකි සිටුතුමෙක් කියන්නේ ඒ කාලේ බරණැස් නුවර හරි ඒ ಭಾರತೀಯ සමාජයේ හිටපු ගොඩාක් ධනවත් අය වෙළඳාම් කරන අන්නේ වගේ ධනවත් අයට තමයි සිටුවරේ කියන්නේ සුඛෝපභෝගී ජීවිතයක් ගෙවූ කෙනෙක් සුඛෝපභෝගී කියන්නේ හොඳ සැප සම්පත් තියෙන ජීවිතයක් හරිද එතුමාට යසනම් තරුණ පුතෙක් සිටියේ යස කියලා තරුණ පුතෙක් හිටියා හෙතෙම සැප සම්පත් පිළිබඳ කලකිරි ජීවිතයේ සැනසෙල්ල සොයමින් දින උදෑසන නිවසින් පිටත් විය බුදුරජාණන් වහන්සේ වෙත පැමිණි ඔහුට උන්වහන්සේ විසින් ධර්මය දේශනා කරන ලදී. ඉතින් පුතේ මේ යස කියන සිටු පුත්‍රයා හරිද එයාට යාගේ සිටු ජීවිතය කලකිරිලා ඒ යස කියන සිටු පුත්‍රයා බුදුරජාණන් වහන්සේ වෙත යනවා ඒ ගිහිල්ලා බුදුහාමුදුරුවන්ගේ බණ අහපු මේ යස කියන සිටු පුත්‍රයා ද ඒ බණ අහලා සෝවාන් වෙනවා හරිද ඉතින් පුතේ යස කියන සිටු පුතා දැන් ගියානේ ගිහිගේ කල කිරිලා සිටුකම අපා වෙලා එයා ගියා බුදුහාමුදුරුවන්ගෙන් බණ අහන්න එන්න බුදුහාමුදුරුවන්ගෙන් බණ අහලා යස කුල පුත්‍රයා සෝවානුත් වෙනවා ඉතින් පුතේ ඉතින් පුතේ යසකුල පුත්‍රයා සෝවාන් වෙනවා. ඉතින් දැන් තමන්ගේ පුතා නැහැනේ. පුතා නැති නිසා යසකුල පුත්‍රයාගේ තාත්තා, ඒ කියන්නේ බරණැස් සිටුතුමා යනවා පුතාව හොයන්න. මෙන්න මේ වෙලාවේ පුතේ
තමන්ගේ පුතාව හොයන්න එන බරණැස් සිටුතුමාට ජස පුත්‍රයාව පෙනෙන්න එපා කියලා බුදුරජාණන් වහන්සේ අදිෂ්ඨානයක් කරනවා. මොකද ඒ වෙලාවේ අසකුල පුත්‍රයාව බරණැස් සිටුතුමා දැක්කනම් බරණැස් සිටුතුමාගේ හිතේ තියෙන මොකද්ද? යස කුල පුත්‍රයා ගැන. හරිද පුතේ? ඉතින් මෙහෙම තමන්ගේ පුතාව හොයාගෙන ආව බරණැස් සිටුතුමාටත් බුදුරජාණන් වහන්සේ ධර්මය දේශනා කරනවා. හරිද? ඒ ධර්මය අහලා බරණැස් සිටුතුමා, ඒ කියන්නේ යස කුල පුත්‍රයාගේ තාත්තා, එයත් සෝවාන් වෙනවා. ඉතින් ඒ ධර්මය අහපු යස කුල පුත්‍රයා රහත් වෙනවා. තේරුණාද පුතේ? ඔන්න යස කුල පුත්‍රයා මුලින්ම එනවා බුදුහාමුදුරුවෝ ළඟට. ඇවිල්ලා බුදුහාමුදුරුවන්ගේ ධර්මය අහලා සෝවාන් බවට පත් වෙනවා. ඊට පස්සේ යස කුල පුත්‍රයාගේ තාත්තා එනවා. තාත්තත් බුදුහාමුදුරුවන්ගේ ධර්මය අහලා සෝවාන් වෙනවා. තාත්තට දේශනා කරපු ධර්මය අහපු යස කුල පුත්‍රයා සෝවාන් තත්වයෙන් රහත් තත්වයට පත් වෙනවා. හරිද? තේරුණා නේද ළමයි? හරි. ඊට පස්සේ දහවල් දානය සඳහා යස මහරහතන් වහන්සේ සමග බුදුරජාණන් වහන්සේ සිටු නිවසට වැඩම කළ සේක. ළමයි දැන් ලියා ගන්න. යස කුල පුත්‍රයා බුදුරජුන්ගේ ධර්මය අසා යස කුල පුත්‍රයා බුදුරජුන්ගේ ධර්මය අසා සෝවාන් වෙනවා. ඉතින් පුතේ, යස කුල පුත්‍රයා මේ අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ ඉදිරියේ සෝවාන් වෙනවා. පුතේ, යස කුල පුත්‍රයාව අපි හඳුන්වනවා තෙරුවන් සරණ ගිය පළමු උපාසකයා කියලා. තෙරුවන් සරණ ගිය පළමු උපාසකයා. අහන්න ඉන්න ළමයි, කවුද? අපි අහමු බලමු ප්‍රශ්නයක් ආගෙන්. හරි, විබෝධ මට කියන්න බලන්න, තෙරුවන් සරණගේ පළමු උපාසකයා කවුද කියලා? විබෝධ ලියුණාද? අයියෝ, හරි. සමත්, විබෝධ ඉන්නාද? නෑ. ඇයි ළමයි ලියුවෙන්නේ? ප්‍රශ්නයක් ඇහුවාම ඕගොල්ලෝ අහන් ඉන්නේ නැද්ද? සමත් පුතේ කියන්න බලන්න, තෙරුවන් සරණ ගිය පළමු උපාසකයා කවුද කියලා? මැඩම්. ඕ, කවුද මේ? විබෝධද? මට. කවුද පුතේ? මට පොඩ්ඩක් කියන්න නම. හසිඳු. හසිඳු, ඔයා කියන්න බලන්න පුතේ, තෙරුවන් සරණ ගිය පළමු උපාසකයා කවුද කියලා? යසකුල පුත්‍රයා. අන්න හරි. හැමෝම ටීචර් කියන දේවල් අහන් ඉන්න ඕන. හරිද? දැන් හැමෝම ලියන්න. එහෙනම් තෙරුවන් සරණ ගිය
පළමු උපාසකයා යස කුල පුත්‍රයයි. මතකෙන් ලියන්න එක ටීචර් කියන්න ඕනේ නැහැ. මොකද ටීචර් දැන් කියලා දුන්නනේ. තෙරුවන් සරණ ගිය පළමු උපාසකයා යස කුල පුත්‍රයයි. හරි. අපි ඉස්සරහට යමු. මං ඉස්සරහට යනවා. දහවල් දාණය සඳහා යස මහරහතන් වහන්සේද සමග බුදුරජාණන් වහන්සේ සිටු නිවසට වැඩම කළ සේක. බුදුරජාණන් වහන්සේ ඔහුගේ ගිහි කල බිරියටත් මවටත් ධර්මය දේශනා කළහ. ඒ කියන්නේ යස කුල පුත්‍රයාගේ ගිහි කල බිරිඳටත් මවටත් ධර්මය දේශනා කරා බුදුරජාණන් වහන්සේ. එම දේශනාව අසා මව ඌ සුජාතාව හා සුජාතාව කියන්නේ කවුද? දන්න ළමයි අත උස්සන්න. සුජාතාව කවුද? සුජාතාව දන්න අය අත උස්සන්න බලන්න. මට පේනවා ළමයි අත උස්සනවා කියලා. නිම්සරා කියන්න බලන්න. නිම්සරාද නිම්සරද? මොකද පුතේ දන්නේ නැද්ද? නෑ මඩක්. සුජාතාව දන්නේ නැද්ද කවුරු? හසින්දු කියන්න බලන්න පුතේ. සුජාතාව සිටු දේවිය. සුජාතාව සිදු කරපු වැදගත් ක්‍රියාවක් තිබ්බා. සුජාතාව තෙරුවන් සරණ. පුතේ තෙරුවන් සරණ. ඒකයි. දෙනෙත් දෙනෙත් කියන්න බලන්න පුතේ. බුදුන් වහන්සේට කිරිපිඬු පූජා කළා. අන්න හරි. බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙන්න කලින් බුදුරජාණන් වහන්සේට කිරිපිඬු පාත්‍රයක් රන් තලියක කිරිපිඬු පාත්‍රයක් පූජා කළේ සුජාතාව. තේරුණා නේද? මතකයි නේද ළමයි? හරි. මේ සුජාතාව තමා යස කුල පුත්‍රයාගේ මව. හරිද? එසේම සෝවාන් ඵලයෙහිද පිහිටියහ. බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහපු සුජාතාවත් යස කුල පුත්‍රයාගේ බිරිඳත් සෝවාන් වුණා. මේ නිසා තෙරුවන් සරණ ගිය පළමු උපාසිකාවන් වීමේ ගෞරවය සුජාතාවටත් යස කුල පුත්‍රයාගේ බිරිඳටත් හිමි වෙනවා. ඔන්න ඒකත් වැදගත් කරුණක්. තෙරුවන් සරණ ගිය පළමු උපාසිකාවන් තමා පුතේ සුජාතාවයි යස කුල පුත්‍රයා ගිහි කල යස කුල පුත්‍රයාගේ බිරිඳයි. කවුද? සුජාතාවයි ගිහි කල යස කුල පුත්‍රයාගේ බිරිඳයි. ඔන්න ඒකත් ඔයාලා මං ඔන්න ආයි පාරක් කියනවා. හොඳට අහගෙන ඉඳලා තනියෙන් පොතේ ලියන්න. තෙරුවන් සරණ ගිය පළමු උපාසිකාවන් යස කුල පුත්‍රයාගේ මව ඌ සුජාතාවත් යස කුල පුත්‍රයාගේ බිරියත්. හරි නේද? තෙරුවන් සරණ ගිය පළමු උපාසිකාවන් කවුද පුතේ? යස කුල පුත්‍රයාගේ ගිහි කල මව ඌ සුජාතාව සහ ගිහි කල බිරිඳ. දෙකම හයිලයිට් කරලා තියෙනවා. හොඳට සිහියෙන් අහන් හිටියා නම් දැන් තනියෙන් ලියන්න පුළුවන් වෙන්න ඕන. ලියන්න බලන්න.
ඔන්න මම ආයි පාරක් කියනවා. තෙරුවන් සරණ ගිය පළමු උපාසිකාවන් යසකුල පුත්‍රයාගේ ගිහි කල මව සහ ගිහි කල බිරිඳයි. දැන් ලිව්වද ළමයි? ඔව් මඩම්. මෙන්න තව ළමයි ලියනවා මට පේනවා. කට්ටිය ලියන්නේ නැහැ වැඩ සමහරයි. සමහර අය ලියන්නේ නැහැ වැඩ. කවිෂ දිනුක එහෙම ලියන්නේ නැහැ වැඩ. පුතේ ඔයාලගේ මේ අර ඇප් එකේ ප්‍රශ්නේ මම අහුවා. ඇප් එක පුතේ 10 වෙනි දටලු ඇක්ටිව් කරන්න. ඒක ඇක්ටිව් කරලා තියෙන්නේ ඔයාලගේ account එකේ මොකක් හරි ID number එකක් ඔයාලට දීලා ඇත්ති. ඒක ආයතනයට දෙන්න ඕන ඔයාලා 10 වෙනි දට. හරිද? ඊට පස්සේ දැන් අද පුතේ 8 වෙනි දනේ. ඒ කියන්නේ අනිද්දාට. හරිද? ඒ කියන්නේ සඳුදා ඉඳන් ඔයාලට පාඩම් ටික බලන්න පුළුවන් වෙයි. එතකොට ආයතනයට ඔයාලගේ ID එක දෙන්න. එතකොට යාලා ඔයාලගේ වෙබ්සයිට් එක ඇක්ටිව් කරලා දෙයි ඔයාලට ඊට පස්සේ ඇප් එකෙන් බලන්න පුළුවන් රෙකෝඩින්ග්ස් එහෙම. හරි නේද? එහෙම නැත්නම් ඔයාලට අර ක්ලාස් එකේ පුතේ නම්බර් එකක් තියෙනව නේද ක්ලාස් එකේ ප්‍රශ්න කතා කරන WhatsApp නම්බර් එකක් තියෙන්නේ. අගට 3008 තියෙන නම්බර් එක. ඔයාලගේ අම්මලා දන්නව ඇති. ඒ නම්බර් එක කන්ටැක්ට් කරගන්න ඔයාලට ඊට අමතරව මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම්. හරිද? මොන ඇප් එකද පුතේ? I learning මේ කොලෙජ් එකේ ඇප් එකක් තියෙනවා. හරිද? ඒ ඇප් එක ඩවුන්ලෝඩ් කරගත්තාම ඔයාලට මේ පාඩම් එහෙම බලන්න පුළුවන්. හරිද? කවුද මේ පේෂල ප්‍රශ්නයක්? අහමින්. පුතේ ප්‍රශ්නයක්ද? පුතාද දුවද? ප්‍රශ්නයක්ද? මැඩම් මේ මැඩම් පේෂලා වැඩවල තුනේ ගන්න බැරි වුණා. මොකද්ද පුතේ ලියා ගන්න බැරි වුනේ? පස් වගේ තවුසල් රහත් භාවයට පත් වූ අන්ත ලග්න සූත්‍ර දේශනාව ඇසීමෙනි කියන තැන විතරයි මම ලියා ගන්න බැරි. සිග්නල් ප්‍රශ්නේ. හරි, මියුට් කරගන්න දුව. හරි. පුතේ ඊට පස්සේ අපි කිව්වේ තෙරුවන් සරණ ගිය පළමු උපාසකයා යසකුල පුත්‍රයා කියන එකයි. අනිත් එක ඔ පුතේ හරි ඔයාට පේනවද මේ රතු පාටිනුයි කහ පාටිනුයි කොළ පාටිනුයි මම හයිලයිට් කරලා තිනවා. අන්න ඒ ටික තමයි ලිව්වේ. හරි. තැන්කියු මම. මියුට් කරගන්න පුතේ. හරි. අපි එහෙනම් ඉස්සරහට යමු.
යසකුල පුත් පැවිදිීමේ ආරංචිය අසා ඔහුගේ හොඳම මිතුරන් වූ විමල සුභාහු පුන්නජි ගවම්පති යන සතර දෙනාද එහි පැමිණියහ මොකද්ද වුනේ යසකුල පුත්‍රයා පැවිදි වුණානේ පුතේ ඉතින් යසකුල පුත්‍රයා පැවිදි වෙච්ච පුවත අහලා ඒක දැනගත්තේ යසකුල පුත්‍රයාගේ යාළුවෝ හතර දෙනා විමල සුභාහු පුන්නජි ගවම්පති හොඳට අහන් ඉන්නව නේද ළමයි ටීචර් ප්‍රශ්න අහුවොත් උත්තර දෙන්න වෙයි යසකුල පුත්‍රයාගේ යාළුවෝ හතර දෙනා කවුද විමල සුභාහු පුන්නජි ගවම්පති මේ යාළුවෝ හතර දෙනාත් ඇවිල්ලා බුදුහාමුදුරුවන්ගේ බණ අහලා සෝවාන් වෙලා පැවිදි උපසම්පදාව ලබා ගත්තා ඔන්න පුතේ මුලින්ම යසකුල පුත්‍රයා මහණ වුණා ඊට පස්සේ යසකුල පුත්‍රයාගේ යාළුවෝ හතර දෙනා ආවා විමල සුභාහු පුන්නජි ගවම්පති තේරුණා නේද හයිලයිට් කරගන්න ඔයාලා නෝට් එක print කරලා තියෙනවා නම් නැත්තම් class එකෙන් පස්සේ වැදගත් කරුණු විදිහට පොතේ ලියා ගන්න හැමෝම පාඩම් කරද්දි තේරුණා නේද යසකුල පුත්‍රයාගේ මිතුරන් හතර දෙනා තමා විමල සුභාහු පුන්නජි සහ ගවම්පති ඔවුහුද බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහලා සෝවාන් වෙලා පැවිදි භාවයට පත් වුණා. පසුව තවත් යහළුවන් 50 දෙනෙක්. ඒ හතර දිනාට පස්සේ තව යහළුවෝ 50 දෙනෙක්. මුන්න තවත් 50ක් ඇවිල්ලා. පැමිණ බණ අසා රහත් වීම සහ පැවිදි වීම විශේෂත්වය. ඔන්න පුතේ මුලින්ම පැවිදි වුණේ කවුද? පස්වග තවුසන්. පස්වග තවුසන්ට පස්සේ යසකුල පුත්‍රයා යසකුල පුත්‍රයාට පස්සේ පැවිදි වුණේ කවුද පුතේ විමල සුභාහු පුන්නජි ගවම්පති කියන යසකුල පුත්‍රයාගේ යාළුවෝ හතර දෙනා ඊට පස්සේ තව යාළුවෝ කීයක් ආද කියන්න බලන්න මට පේන ඔයාලගේ වීඩියෝ තව යාළුවෝ 50 දෙනෙක් පැමිණියා ඔන්න එතකොට ඔක්කොම කීයක්ද 50යි 4යි 54යි 54යි 5යි 59යි යසකුල පුත්‍රයයි 60යි ඔන්න 60ක් හාමුදුරවරු 69ක් දැන් ඉන්නවා කවුද ඒ 69 පස්වග තවුසන් රහත් මහණ වුණා හරිද එතන 5යි යසකුල පුත්‍රයා මහණ වුණා ඔන්න හාමුදුරවරු 6යි යසකුල පුත්‍රයාගේ යාළුවෝ 4 දෙනා ආවා හාමුදුරවරු 10යි හරිද ඊට පස්සේ යසකුල පුත්‍රයාගේ තව යාළුවෝ 50ක් ආවා හාමුදුරවරු 50 දෙනයි තේරුණා නේද පුතේ ඔව් කියන වීඩියෝස් මට පේනවා තේරුණා නේද හරිම හොඳයි ඔන්න එතකොට දැන් හාමුදුරවරු සියල්ලම 69යි හරිද මේ වන විට බරණැස ඉසිපතනාරාමේ වැඩ සිටි රහත් භික්ෂූන් වහන්සේලාගේ පිරිස 69කි ඔන්න 69ක් වුණා එහෙනම් හරිද බුදුරජාණන් වහන්සේ වැසි කාලය අවසානයේ ඉල් පුර පසළොස්වක පොහෝ දින ශ්‍රාවක පිරිස රැස්කොට ඒ කියන්නේ ඒ හාමුදුරවරු රැස් කරලා ධර්මචාරිකාවේ පුතේ මේ ධර්මචාරිකාව කියන්නේ ගම් නියංගම් ඒ වගේම සස්ත්‍රීකවත් ගම් හැම දනව්වකම භාරතයේ හැම තැනම එක තැනක්වත් මගහරින්න නැතුව වැඩම කරලා ධර්මය දේශනා කරන එකට තම පුතේ ධර්මචාරිකාවේ වඩිනවා කියන්නේ හරිද එහිදී වැඩි දෙනෙකුට සේවය සලසනුවස් දෙනමක් එකමග නොවඩින්නේ කියන්නේ හාමුදුරවරු දෙන්නෙක්ට එකමගක යන්න එපා කියලා බුදුහාමුදුරෝ කිව්වා මුල මැද අග යහපත් වූ ධර්මය දේශනා කරන්න දේශනා කරන ධර්මයේ මුලත් මැදත් අගත් යහපත් වූ ඉතාමත් හොඳ ධර්මයේ දේශනා කරන්න දෙවියන් සහිත වූ මිනිසුන්ට හිතසුව පිණිස කටයුතු කරන්න දෙවියන්ටත් මිනිසුන්ටත් හිතේ සුව පිණිස ඔවුන්ට හිතට සහනයක් දෙන විදිහේ කටයුතු කරන්න කියලා බුදුරජාණන් වහන්සේ අර 69ට දේශනා කරනවා මොකද්ද පුතේ දේශනා කරේ මුල මැද අග යහපත් වූ ධර්මය දේශනා කරන්න
දෙවියන් සහිත වූ මිනිසුන්ට හිතසුව පිණිස කටයුතු කරන්න. ආ තේරුණා නේද පුතේ? බුදුහාමුදුරුවෝ මේ 69ට ධර්මචාරිකාවේ දෙන්න කියලා දේශනා කළේ මෙන්න මේක. ආ මගේ හොඳ ළමයි ටික වගේ මේක ලියන්න ඕන ඔයාලා පොතේ. හරිද? ධර්මචාරිකාවේ වැඩ මෙන්න මේ ටික මේ ටීචර් හයිලයිට් කරලා තියෙන ටික තියෙන්නේ. හරිද? අන්න ඒ ටික ඔයාලා මාක් කරගන්න. හරිද? මාක් කරගෙන පොතේ ලියන්න. හරිද? අපි දැන් ලියන්න ගියොත් වෙලාව මදි වෙනවා නේද? ඒ නිසා ටීචර් එක ඔයාලා පොතේ ලියන්න. හරි. මං ඔයාලට අරන් ආව පෙන්වන්න ටිකක් මං ඒක පෙන්වන්නම්. ආ මෙන්න සත් සතිය නම් කරන්න. සත් සතිය නම් කරන්න පුළුවන් ඇති කියලා මං හිතනවා. මොකද මං ඔයාලට එදත් කළා අදත් කරා. හරිද? ඒ නිසා හැමෝටම මතක ඇති කියලා මං ඔයාලා හිතනවා. හරිද? අපි දැන් බලමු. ඔන්න දැන් මං අද කරපු ටිකයි ගිය සතිය කරපු ටිකයි තමයි මේ මතක් කරගෙන යන්නේ ක්ලාස් එකේ අන්තිම විනාඩි 10. හරිද? බුදුරජුන්ගේ ප්‍රථම ධර්ම දේශනය කොහෙද පිටේ පුතේ පැවැත්වුවේ? බරණැස ඉසිපතන නිගදායේ ඇසල පුර පසළොස්වක පොහෝ දිනක පස්වග තවුසන්ට. හරිද? කරේ දම්සක් පැවතුම් සූත්‍ර දේශනාව. හරිද? මම මේකත් දානවා ඔයාලගේ ගෲප් එකට. හොඳේ ඒකත් බලන්න. ඊට පස්සේ මේ තියෙන පුතේ ආ මේ පින්තූරේ බලන්න හැමෝම. ඔයාලට පේනවද? කියන්න බලන්න ඔයාලට පේනවද? ඕ ඔව් ටීචර්. ඔව් ටීචර්. හරි. ඉස්සර ආයලා පුතේ බෞද්ධ හරි. මේ තියෙන පුතේ බුදුහාමුදුරෝ පස්වග තවුසන්ට ධර්මය දේශනා කරලා දම්සක් පැවතුම් සූත්‍ර දේශනාව කරලා උන්වහන්සේලා මහණ වෙන එක තමයි මේ තියෙන්නේ. හරිද? ඉතින් පුතේ මේ යට පින්තූරේ තියෙන්නේ බරණැස, ඒ කියන්නේ දම්සක් පැවතුම් සූත්‍රය පවත්වපු තැන. දැන් ඒ කියන්නේ දැන් කාලේ අපි ඉසිපතනෙට ගියොත් නු අපි මේ ಭಾರತයට ගියොත් ඉන්දියාවට ගියොත් අපිට දකින්න ලැබෙන්නේ මෙන්න මේ පරණ මෙන්න මේක මෙන්න මේ විදිහට තමයි බරණැස දකින්න පුළුවන් අපිට. හරිද? ඊට පස්සේ අපි ප්‍රථම ධර්ම දූත පිරිස සාකච්ඡා කළා. ඒක මම ඊටු ටික ඊළඟ සතියේ කරන්නම්. මොකද ඔයාලට වෙලාව මදි නිසා. හරිද? ඔන්න මේ ටික තමයි අපි දැන් highlight කරේ. ඔයාලා මම හිතන පුතේ මෙහෙමයි. හරිද? ටීචර් දැන් ඔයාලට ලියා ගන්න කියලා කියනවනේ. ඒක ඔයාලා පන්තියේ වෙලාව ලියා ගන්න. ඊට අමතරව පුතේ ඔයාලා පන්තියේ ඉවරුනහම වෙන වැඩ කරන්න කලින් හොඳ ළමයි වගේ දැන් ඔයාලගේ ඔළුවේ තියෙනවන් ටීච් කියලා දීපුවා නේද? ඒ නිසා පොත කියවලා පොතේ තියෙන වැදගත් කරුණු මම ඔයාලට එදා කිව්වා. පොතේ තියෙන වැදගත් කරුණු ලියන්න පොතක. හරිද? ඒවා ඔයාලා පාඩම් කරගන්න ඕන. ඒ නිසා මේවා අපහු අලුතින් පොතක ඔයගොල්ලෝ ලියන්න වැදගත් කරුණු. හරිද? ඊට පස්සේ ඒවා ඔයාලට ඔළුවට යනවා. ඊට පස්සේ කවදා හරි දවසක එක්සෑම් තියෙනකොට ඔයාලට හරිම ලේසි ඒවා මතක් කරන්න. හොඳේ මං දැන් ඔයාලට පෙන්නපු අර මේ පින්තූර ටික තියෙන්නේ ඒකත් ගෲප් එකකට දාන්න. මේ පාඩම අපි ලබන සතිය ඉවර කරනවා. ඔයාලට මේ පාඩම අපි ලබන සතිය ඉවර කරනවා. හරිද? ඉතින් පුතේ ඔව් ඔයාලට හෙට දහම් පාසල තියෙනවා. දහම් පාසලේ ලින්ක් එක ඔයාලා ගෲප් එකට දාලා තියෙනවා. ගෲප් එක බලන්න. හරිද? ඊට පස්සේ ක්ලාස් එක මිස් වෙච්ච අයටයි ක්ලාස් එකට එන්න බැරි වෙච්ච අයටයි ඔයාලට මොනා හරි ප්‍රශ්න තිබ්බනම් ඒවා ඔයාලට බලන්න පුළුවන්. රෙකෝඩිංස් වෙබ්සයිට් එකේ තියෙනවා. ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. තේරුණා නේද? ඒවෙන් ඔයාලගේ ප්‍රශ්න බලන්න. හරි. ඊට පස්සේ මට තව දෙයක් ළමයින්ගෙන් අහන්න තියෙනවා. හැමෝම මට මේකට උත්තර දෙන්න. ඔයාලගේ හොඳ වැඩ පොත ලියනවද? උත්තර දෙන්න බලන්න. ඔව් ටීචර් ලියනවා. ආනේ හරි ලියනවා. අනි තමයි ලියනවා. හරිම හොඳයිනේ ළමයි. දහම් පාසල දාලා ඒක තමයි ටීචර් වැඩ
ටීචර් මට දහම් පාසලට ජොයින් වෙන්න බැරි වුණානේ. ජොයින් වෙන්න බැරි වුණාද පුතේ? මම ටීචර්. ගෲප් එක දන්නව නේද ඔයාලා? දැන් සඳීවරයිද ටීචර්? මම ඉන්නව නේද? ටීචර් මං දහම් පාසල් ගෲප් එකක් නෑ නේ ටීචර් වෙන්න. දහම් පාසලේ ගෲප් එක නෙමෙයි පුතේ. ඔයාලගේ අර i learning ගෲප් එක තියෙන මොන මං. දැන් දැන් සඳීවරද? ටීචර් ඉන්නවයි දැන් සඳීවරද? මෙන්න මේ අය ඔයාලට පේනවද පුතේ මේක? මෙන්න මේ ගෲප් එක තියෙන්නේ. ටීචර් ඉන්නවා. ආ අනේ දානවා හැම ලින්ක් එකක්ම. හරිද? අපි දැන් මේක කතා කරමු. දහම් පාසල් යනවා නේද? ටීචර් මට කතා කරන්න. ටීචර් වෙනන්නක. හරිද? ඔයාලා හොඳ වැඩ පොත ලියනවා ඇති කියලා මම හිතනවා. හරිද? ඔයාලා යනවා දහම් පාසල්ට එන්නවා නේද ටීචර්? පුතේ දහම් පාසලට එන්න පුළුවන් හැමෝම එන්න. හරිද? දහම් පාසලේ ලින්ක් එක ගෲප් වලට දානවා. හරිද? ඒකෙන් දහම් පාසලට ජොයින් වෙන්න. හොඳේ. මං හිතනවා ඔයාලා හැමෝම අපි දැන් මේක කතා කරලා ඉමුකෝ. හොඳ වැඩ පොත ලියනවා ඇති කියලා. හරිද? ඔයාලා කරන හැම චූටි හොඳ දෙයක්ම අම්මට උදව් කරන ඒවා, ඔයාලා පාඩම් කරන ඒවා, ඒ ගෙවල් අතු ගන්න ඒවා, සතුන්ට කන්න දෙන ඒවා, ඒ වගේ හොඳ වැඩ හැමදේම හොඳ වැඩ පොතේ ලියන්න. හරිද? ඉතින් පුතේ ඒකත් ඒ වගේ පවත්වගෙන යන්න. ඔන්න මම අද ආපහු පාරක් ඔයාලට දැන් මුලින් ඉඳන් පෙන්නනවා අපි අද කරපුවා. මේ පන්තිය අන්තිම මොහොත නිසා. අපි ගිය සතිය කළා සත් සතිය. මම හිතනවා හැමෝටම මේක මතක ඇති කියලා. හරිද? ඊට පස්සේ අපි අද කරා සහම්පති මහා බ්‍රහ්මයා බුදුරජාණන් වහන්සේට ධර්මයේ දේශනා කරන්න ආරාධනා කරනවා. බුදුරජාණන් වහන්සේ පස්වග තවුසන්ට ප්‍රථම ධර්ම දේශනාව සිදු කරනවා. ඒක කරන්නේ ඇසළ පුර පසළොස්වක පොහෝ දිනක ඉසිපතන මිගදායේදී බරණැස. හරිද? එහෙම කරනවා. ඊට පස්සේ පස්වග තවුසන් මහණ වෙනවා. අනන්ත ලක්කන සූත්‍රය අහලා පස්වග තවුසන් රහත් භාවයට පත් වෙනවා. හරිද? ඊට පස්සේ යසකුල පුත්‍රයා බුදුහාමුදුරුවෝ ළඟ මහණ වෙනවා. යසකුල පුත්‍රයා තමා තෙරුවන් සරණ ගිය පළමු උපාසකයා බවට හඳුන්වන්නේ. ඊට පස්සේ යසකුල පුත්‍රයාගේ තාත්තා බරණැසිටුතුමා සෝවාන් වෙනවා. ඊට පස්සේ තව ඒ බරණැසිටුතුමාගේ බිරිඳ, ඒ කියන්නේ සුජාතාව, යසකුල පුත්‍රයාගේ මව, ඒ යසකුල පුත්‍රයාගේ මව වෙච්ච සුජාතාවත්, යසකුල පුත්‍රයාගේ බිරිඳත් බුදුහාමුදුරුවන්ගේ බණ අහලා සෝවාන් වෙනවා. ඊට පස්සේ තව අපි කිව්වා පුතේ බුදු සරණ ගිය, බුදු සරණ, ධම් සරණ, සංඝ සරණ ගිය, තෙරුවන් සරණ ගිය පළමු උපාසිකාව විදිහට අපි ඉතින් හැඳින්නුවේ යසකුල පුත්‍රයාගේ ගිහි කල මවත් බිරිඳත් වෙච්ච සුජාතාව සහ ඒ බිරිඳ තමා තෙරුවන් සරණ ගිය පළමු උපාසිකාවන්.
පුතේ කාඩද හොස්ට් ආවේ ටීචර් පොඩි කනෙක්ෂන් ප්‍රොබ්ලම් එකක් ඇවිල්ලා ලියුණා හොස්ට් ආපු කෙනා සාවින්දි සවිනි 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 කතා කරන්න පුළුවන්ද දුව ටීචර් මේ කනෙක්ෂන් ප්‍රොබ්ලම් එකක් ඇවිල්ලා ටීචර් ලියුණා මේකෙන් ටීචර්ගේ ලැප්ටොප් එකේ පොඩි ප්‍රශ්නයක් अब दैट आप ही क्लास की वर्क करों आप ही पढ़ने में कराने ईलंग साथी हैं मोम क्लास के टा हरीर मिलावर संबंध में ना अब तो कई इंसान आगन वाला डे हाय वैसे අපිට ලියුවෙන්නේ කිව්වා ටීචර් එමේ නම් බ්‍රෝක් එක දී